IMF්ගේ නියෝජතයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කරු සභාපතිතුමාත් මන්ත්‍රිකන්න මත එකත්යම් සාකච්ඡාවක් කරා. විශේෂෙන් පවතින තත්ත්වය පිළිබඳවත් විශේෂෙන්ම රට ඇතුළේ තිබෙන ආර්ථික දුෂ්කරතා පිළිබඳවත් අපි ඔවුන්ට කරුණු පැහැදිලි කරා. විශේෂයෙන් මේ වෙලාවේ අපේ ආදරණීය ජනතාව විඳින දුක්කඳුළු ගැහැට පිළිබඳව කොහොමද අපි මේකෙන් එළියට යන්නේ කියන කාරණය පිළිබඳව අපි සාකච්ඡා කරේ. මං හිතන්නේ ඉතාමත් සාකච්ඡාවක් සිදු වුණා කියලා අපි විශ්වාස කරනවා. දැන් IMF නිලධාරීන්ගේ කර්ණුවලට හිටපු ජනාධිපතිතුම එකඟ වුණාද කොහොමද? නෑ, එහෙම එකඟතාවයක් ගැන මේ කතා කරේ. විශේෂයෙන් අපේ පවතින රටේ තිබෙන තත්ත්වය පිළිබඳවත් තිබෙන ආර්ථික ගැටලු පිළිබඳවත් අපි විශේෂයෙන්ම තිබෙන කාරණා පිළිබඳ සාකච්ඡා කරා. ඒ අයත් ඔවුන්ගේ ක්‍රියාදාමයන් පිළිබඳ අපේ යම් අදහස් උදහස් තමයි බලාපොරොත්තු වෙන්නේ මොනවද අපි හිතන්නේ කියලා. කොන්දේසි ඉදිරිපත් කිරීමක් නෑ, එහෙම කොන්දේසි ගන්නවක් මුකුත් ගන්නවක් කන කතා කරේ නෑ. විශේෂයෙන්ම කතා කරේ අත් වශයෙන් මෙය ඉදිරියට ගෙනියන්න රටට අවශ්‍ය කරන සහයෝගය දෙන්න ඔවුන්ට කළ හැකි උපකාර උදව් පිළිබඳව ගැන තමයි කතා කරේ. කොහොමද අපි ඉස්සරහට යන්නේ කියලා. ඔවුන් මොනවාගේ සහන දෙල්ලු කියන්නේ අපේ එහෙම අපිට සහය නෑ, එහෙම නෙමෙයි. ඒක සම්පූර්ණ මුළු සමස්ත ආර්ථික ක්‍රියාවලිය පිළිබඳව කරපු සාකච්ඡාවක්. ඒක දළ වශයෙන් රට ඇතුළේ තිබෙන තත්ත්වයන්, අපේ ඩොලර් අර්බුදය, තෙල් අර්බුදය, ඊළඟට ඇතිලා තිබෙන බෙහෙත්තිංගය පිළිබඳව මේ සියලුම කාරණා පිළිබඳව අපි අපේ අදහස් ඉදිරිපත් කරා. ඉතින් ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරා. මම හිතන්නේ විවිධ දේශපාලන පක්ෂ ඔවුන් හමු වෙන්න බලාපොරොත්තු වෙලා තියෙනවා මේ දවස් එකේ. මම හිතන්නේ හැම කෙනාගෙම ඔවුන් යම් අදහසක් බලාපොරොත්තු වෙනවා මොකද්ද කළ යුත්තේ කියන කාරණේ පිළිබඳව අපි අපේ අදහස් ඉදිරිපත් කරා. ජනතාවට තවදුරටත් බර පැටවීම සම්බන්ධව ඔවුන්ගේ මොකද්ද මතය උනේ? නෑ, ඉතින් මෙහෙමයි. දැනට ඇත්තටම අපි අපේ පල්ලෙහා මට්ටමේ ඉන්න අපේ අහිංසක දරිද්‍රතාවයෙන් පෙළෙන අය පිළිබඳව ඔවුන් යම් සහනයක් ලබා දීම පිළිබඳ යම් අදහසක් ඔවුන්ගේ තිබෙනවා. විශේෂයෙන් අපේ මාර්තු මාසේ ඉදිරිපත් කරපු ආටිකල් 4 කියන ඩොකියුමෙන්ට් එකේ බොහොම පැහැදිලිව ඔවුන් කියලා තියෙනවා සේෆ්ටි නෙට් එක ගැන. ඒ කියන්නේ පල්ලෙහා ඉන්න අහිංසක දරිද්‍රතාවයෙන් පෙළෙන අයට කොහොමද සහන දෙන්නේ කියන කාරණේ. මේක මම හිතන්නේ ඉතිහාසයේ කවදාවත් IMF ගැන IMF එක සාකච්ඡා කරනකොට තිබුණ නැති කාරණා. මම හිතන්නේ ඒක වැදගත් කියලා අපි විශ්වාස කරනවා. දරිද්‍රතාවයෙන් පෙළෙන අත්‍යවශ්‍යම අයට කොහොමද සහන දෙන්නේ කියන එක ගැන මම හිතන්නේ ඔවුන් යම් හැඟීමක ඉන්නවයි කියන එකයි අපිට මෙතනදී කියන්න තියෙන්නේ. ඔවුන්ගේ කැමැත්ත තියෙන සර්වපාක්ෂික ආණ්ඩුවක්ද නැත්නම් පවතින ආණ්ඩුව වෙනස් විය යුතුයි කියන කාරණාවයිද මතේ ඉන්නේ? නෑ, එහෙම අදහසක් ඔවුන් දේශපාලන වශයෙන් කරුණු සාකච්ඡා කරේ නෑ. අපි අපේ මතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ අපි තවමත් හැම විටම අපි ඉන්නේ මුල ඉඳලම අපි කතා කරපු ක්‍රියාවලිය ගැන, විශේෂයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදිය යුතුයි කියන කාරණේ පිළිබඳ. මොකද හේතුව ඔබම ඇහුවා වගේ අනාගතයේ මේ රට ගොඩ ගන්න පුළුවන් නම් ඒ පුළුවන් වෙන්නේ කොහොමද කියලා කාරණය සාකච්ඡා කරොත්, ඇත්තටම අපි පක්ෂ ඔක්කොම එකතු වෙලා කතා කරොත් අපිට යම් විශ්වාසයකට එන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔවුන්ට කොපමණ කාලයක් මේ ඇයිදිටුවද මේ අපිට සහයෝගය ලබන්නේ? නෑ, එහෙම කාලයක් වකවානුවක් ගැන කතා කරේ නෑ. මම හිතන්නේ ඔවුන් තවමත් තොරතුරු එකතු කරමින් අපේ අදහස් විමසමින් දේශපාලන පක්ෂ සංවිධානත් එක්කත් සාකච්ඡා කරමින් යනවා. මම හිතන්නේ ඒක පුළුල් වැඩසටහනක් ගැන තමයි ඔවුන් කතා කරන්නේ. අපි සියලු දෙනාම අපහසුතාවෙන් තමයි ඉන්නේ. ඇත්තටම අපිටත් දැන් යන්න ඩීසල් ටිකක් හොයාගන්න බැරුව ඉන්නේ. මම හිතන්නේ මේක ඉතින් ඉක්මනින් විසඳා ගැනීම සඳහා අපිට අවශ්‍ය කරනවා යම් සහයෝගයක්. දැන් ඉන්දියාවෙන් සෑහෙන උදව් ටිකක් කරා. නමුත් මෙතනින් පස්සේ ඉන්දියාවත් දැන් යම් කිසි විදියකට ණය පහසුකම් ලබා දෙන තැනකට තල්ලුලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි සියලු දෙනාම විශාල අර්බුදයක ඉන්නවා. රට නැවතිලා තියෙන්නේ මම හිතන්නේ අද වෙනකොට හෙට වෙනකොට රට නැවති සම්පූර්ණයෙන්ම මේ විදිහට අපිට රටක් විදිහට ඉස්සරහට යන්න බෑ. මේකට විසඳුමක් ආණ්ඩුව ගේන්න ඕන. ආණ්ඩුව ගත්තේ ඒකටනේ ඒගොල්ලෝ. ඒකින්ද ආණ්ඩුව ගත්ත අය ඉස්සෙල්ලා බලන්න ඕනේ රටේ ප්‍රශ්න ටික විසඳන්න. අපිට දෙන්න පුළුවන් සහයෝගය අපි අනිවාර්යෙන් පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබලා දෙනවා. මේ කකුලෙන් ඇදලා මේ ආණ්ඩුව විනාශ කරන්න මේ අපි හදන්නේ. හැබැයි මේ ආණ්ඩුවට මේක කරන්න බැහැයි කියන එක දැනට ඔප්පු කරලා අවසාන. ඉතින් ඒකයි අපි කියන්නේ දැන්වත් ඔළුව කල්පනා කරලා සර්වපාක්ෂික ආණ්ඩුවක් ගේන්න. මේ රටේ මිනිසුන්ට යම් කිසි විදියකට සැනසීමක් ලබා ගන්න පුළුවන් වැඩපිළිවෙලකට එකතු වෙන්න. අපිට ඉන්ධන දෙන කොහෙවත් තැනක් නැහැ. අපිත් ඉතින් පොලිමිදල තමයි ගහගන්න. අපිට කියලා වෙනම තැන් හදලා දීලා නැහැ. තව කොච්චර යන්නේ මේ IMF එක දැන්? IMF එකේ මම හිතන්නේ තව මාස 6ක් 7ක් යයි මේ ඔවුන්ගේ යම් සහනයක් ලබා දෙන්න මට හිතෙන හැටියට. නෑ, ඉතින් ඔවුන්ගේ තිබෙන කාරණාත්, ඒ කියන්නේ අපේ ලංකාව තුළ තිබෙන සත්‍ය තත්ත්වය පිළිබඳවත් යම් සාකච්ඡාවක් සිද්ධ වුණා.
පෑක විතර කාලයක් මහිතන්නේ අවබෝධයක් ලැබුණ අපිට යම් කිසි විදිකට ඔවුන්ගේ ක්‍රියාදාමයන් කොම දිස්සරට ගෙන යන්න කියන එක අපේ අදහස්සිකත් අපි කිව්වා මහිතන එක තමයි අද සිද්ධ කරන්න විතර බලාපොරතු නැතම් මේකට ඉක්මන් තීරණයක් ගන්න නැති ඒක තීරණය ගන්න තින් අපිට නෙමෙයි දැන් ඒක තියෙන්නේ IMF එකේ තීරණය මත ඔවුන් තීන්දුව කරොත් ඔවුන් යම් කොලේලියක් දැල්ලුවොත් ලෝකේ තියෙන අනික් රටවල් අපිට උදව් කරන්න ලෑස්ති IMF එකේ මතයත් එක තමයි ඉදිරි ටික තීරණය වෙන්නේ ඒ නිසා නෑ ඒ ගැන කතා කරේ නෑ නමුත් අපි සම්පූර්ණයෙන්ම තියෙන තත්වයන් පිළිබඳව සාකච්ඡා කරා පක්ෂ නායකතුමා සහභාගී වුණාද ජනප්‍රතිමයි ප්‍රධානතෙන් තමයි ඔය දෙම තමයි කතා කරේ ගොඩක් අදහස්යක් කතා කරේ රටේ තියෙනනේ ණය කන්දරාවක් ගෙවන්න තියෙනවා නේද එතකොට තවත් තවදුරටත් බදු මුදල් ඉහළ දාලා ජනතාවට යම් පීඩනයක් නැගී නෑ ඉතින් මෙහෙමයි මම ඒකයි කියන්නේ මේ සියලු පක්ෂ එකතු වුණොත් අපිට සමස්ත වැඩපිල්ලක් ගැන කතා කරන්න පුළුවන් මොනවද අපි කරන්න කියලා එකක් ගැන නෙමෙයි බදු බර වැඩි කරන එක වගේම සාහන දෙන්නේ කොහොමද ජනතාවට මොනවද අඩු කළ යුත්තේ කප්පාදු කළ යුත්තේ මොනවද ඊළඟට රාජ්‍ය ආයතන පාඩු ලබන ඒවා කොහොමද අපි හදා ගන්න ඕනේ මේ සියලු කාරණා ගැන සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදුනොත් අපිට කතා කරන්න පුළුවන්. එහෙම නොවන තාක් දුරට මේ ප්‍රශ්නේ ඔම්මු තියෙනවා. රජය ගැනත් උන් සඳහන් කළානේ මොනවා වගේ කාරණා තියෙනවද රජය ගැන? නෑ රජය ගැන එහෙම කතා කරේ නෑ. අපි සමස්ත ප්‍රශ්නේ පිළිබඳව තමයි කතා කරන්නේ. කොහමද ආදාර හම්බ වෙනකොට මෛත්‍රීපාල සිරිසේන අගමැතිතුමා යටතේද අපිට ආදාර හම්බ වෙන්නේ? අපි දන්නේ නෑ. ඉතින් බලමු අපි අපේ අදහස තියෙන්නේ දිගටම අපි කියන්නේත් අදත් කියන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. සියලු පක්ෂ එකතු කරගන්න. ඔක්කොම පක්ෂ ටික එකට එකතු වෙලා සාකච්ඡා කරන්න. එතනින් තෝරගන්න කවුද අගමැති කියලා. ජනාධිපතිතුමා හිතන ඉතින් එක්කෙනා එක එක වෙලාවලට ගියනලා දාලා අගමැති කරන එක නෙමෙයි අපි මේ කතා කරන්නේ. අපි කතා කරන්නේ සියලුම පක්ෂ වලින් සාකච්ඡාවෙන් සම්මුතියෙන් රට තව වැටෙන දෙයක් නැහැ. රට වැටලා ඉවරයි. දැන්වත් පක්ෂ ටික ඔක්කොම එකතු වෙලා සාකච්ඡා කරලා අපි ඔක්කොම අතරින් කවුරු හරි යවමු. අගමැති කෙනෙක්පත් කරගන්න. ජනාධිපතිවරයාට ඒ ජන අගමැතිවරයා සහ ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න කියන්නේ. නැත්නම් ඉතින් සිද්ධ වෙන්නේ තව ටිකක් කල් යනකොට ජනාධිපතිවරයාටත් එළියට යන්න කියන දැනට මේ රටේ ජනතාව තල්ලුනවා. දැන් ඒක වෙලා එක තැනක නතර වුණා. නමුත් ඒක තවදුරටත් ඉස්සරහට යයි. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.